සුබ දවසක් අද සඳුදා අපි මතු මහල මේ සතියේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම දැනුම පිළිබඳව සහ විවිධ අවබෝධයන් ඔබට ලබා දෙමින් අපි විවිධ කාරණා පිළිබඳව බොහොම සරලව කතා බහ කරන නැත්නම් ඔබට ඒ පිළිබඳව පැහැදිලි කර දෙන වැඩසටහනක මේ සතියේ අනුභවයි මතු මහල පෙර වැඩසටහන් ඔබට සිටි FM YouTube නාලිකාව subscribe කොට තබා ගැනීමෙන් ඔබට receive ටදී නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව තිබෙනවා ඒ නිසාම යම් ආකාරයකින් ඔබට මේ වැඩසටහන් පෙර නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාවක් තිබෙනවා සිටි FM YouTube නාලිකාව ඔබ subscribe කොට තබා ගන්න. මේ අවුරුදු සතිය අලුත් අවුරුද්ද ලැබෙන තව සතියක්වත් නැහැ. එනමුත් අපි විවිධ දේවල් පිළිබඳව අලුත් වෙන්න හිතනවා වගේම තමයි අපිට මේ පවතින දේවල් පිළිබඳව අපි කොයිතරම් දුරට අවබෝධයෙන් කටයුතු කරනවද. විශේෂයෙන්ම ඔබට අපට තිබෙන විශේෂ බලයක් තමයි ඡන්දය කියලා කියන්නේ. එතකොට ඡන්දය කියන ඒ බලය අපි කොහොමද භාවිත කරන්නේ? ඒක අපි හරියට යොදාගෙන තියෙනවද? ඒ පිළිබඳව අපි දැනුවත්ද? මේ දිනවල ඡන්දය පිළිබඳව බොහෝ කතා බහ තිබෙනවා. අලුත් එන්නේ මුලින්ම ජනාධිපතිවරණයක්ද එහෙම නැත්නම් මහමැතිවරණයක්ද කියන සංවාදයේ විවිධ ආකාරයෙන් දේශපාලන තලයේ තිබෙනවා. ඉතින් මේවා පිළිබඳව කතිකාවන් නිර්මාණය වෙලා තිබෙන අවස්ථාවක ඔබට ඡන්දය සම්බන්ධයෙන් තිබෙන අයිතිය බලය සහ එහින් ඔබ කොහොමද වැඩ කරන්නේ සහ එය කොහොමද ඔබ භාවිත කොට තිබෙන්නේ කියන කාරණාවන් පිළිබඳව අපි බොහොම සරලව පැහැදිලි කරගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් මේ සතියේ මුලින්ම අපි මතු මහලට කැඳවාගන්නේ පළාත් පාලන නියෝජිතයන්ගේ ඒ සංසදයේ ප්‍රධාන විධායක නිලධාරිනි හේමන්ත ගුණසේකර මහත්මිය. අයිබෝන් සුභෙන්දේවක් ඔබට. අයිබෝන් අනුෂ්ක සුභෙන්දේව. අපි මේ මුලින්ම මේ පළාත් පාලන ආයතන පිළිබඳව අපි මන්දනේ දන්නවා. පළාත් පාලන මැතිවරණය පිළිබඳව ගිය අවුරුද්දේ ලොකු කතාබහක් තිබ්බා. අපි මේ එතනට එන්න කලින් චුට්ටක් මේ ඔබේ ආයතනය ගැන ටිකක් කතා කරලාම ආවොත් හොඳයි වගේ. පළාත් පාලන නියෝජිතයන්ගේ මේ සංසදය කියන්නේ මොකක්ද? පොඩි අනිවැරදි කිරීමක් කරන්න. මේක පළාත් පාලන ආයතනයන්ගේ සංසදය. එතකොට පළාත් පාලන ආයතනයන්ගේ සංසදය කියන්නේ පළාත් පාලන ආයතන සමාජිකත්වයේ දරන ජාතික මට්ටමේ සංවිධානය. මේක ස්වාධීන ආයතනයක්. ඒකට පළාත් පාලන ආයතන ඒගොල්ලන්ගේ සමාජික මුදල් ගෙවනවා. එතකොට ඒගොල්ලෝ තමයි අපේ සමාජිකයෝ. පළාත් පාලන ආයතනය දැන් ඔබ දන්නවද නැහැ පළාත් පාලන ආයතනයක් කියන්නේ නෛතික පුද්ගලයෙක්. දැන් අපි කියන්නේ දැන් අපි උදාහරණයක් ලෙස ඒකට විරුද්ධව අපිට නඩුවක් උනත් ගොනු කරන්න පුළුවන්. ඉතින් ඒක නෛතික පුද්ගල භාවයක් තියෙන නිසා ඒ කියන්නේ නීති ඉදිරි පුද්ගලයෙක් ලෙස පිළිගන්න තමයි සලකන්නේ. එතකොට මේ ආයතනය තමයි අපේ සමාජිකත්වයේ දරන්නේ. එතකොට ඒ දැන් ඔබ සමහරලාට හිතන තිය අනුෂ්ක මේ දවස්වල නියෝජිතයෝ නැහෙනේ අපේ ඡන්දි නැහැ සභාපතිවරු නගරාධිපතිවරු එහෙම නැති නිසා කවුද මෙතන ඉන්නේ කියලා. එතකොට මේ වෙලාවේ ඒ බලතල තියෙන්නේ පළාත් පාලන ආයතනයේ මහනගර සභාවක් නම් කොමසාරිස්තුමාට නගර සභාවක් හරි ප්‍රාදේශීය සභාවක් හරි නම් ලේකම්තුමාට හරි තුමියට හරි. එතකොට ඒගොල්ලෝ තමයි මේ වෙලාවේ අපේ ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සහ අපේ රැස්වීම වලට නියෝජනය කරමින් ආයතනය නියෝජනය කරමින් සහභාගී වෙන්නේ. එතකොට මේක නැවත වරක් පැහැදිලි කරොත් පළාත් පාලන ආයතන සතු ජාතික මට්ටමේ ආයතනය සංසදයේ එකමුතුව කියන්න පුළුවන්. හොඳයි. අපි ඒ ඔස්සේ කරන වැඩපිළිවෙලත් මම හිතන්නේ අපිට දින 4ක කාලයක් තිබෙන නිසා අපි ඉදිරියේදී ගැන ටිකක් විශේෂයෙන් කතා කරමු. අපි මුලින්ම මේ ඡන්දය කියලා කිව්වම දැන් ජාතික මට්ටමේ මැතිවරණ පිළිබඳව තමයි මේ දවස්වල කතා වෙන්නේ. හැබැයි ජාතික මට්ටමේ මැතිවරණ වලට යන්න කලින් අපිට ළඟම අපි ජීවත් වෙන ප්‍රදේශයේ වෙනුවෙන් නියෝජිතයන් පත් කර ගැනීම සඳහා මැතිවරණ තිබෙනවා. ඒක පළාත් පාලන මැතිවරණ හැටියට හඳුන්වන්නේ. එතකොට නගර සභා, මහනගර සභා සහ ප්‍රාදේශීය සභා යනුවෙන් තමයි මේ පරිපාලනය විහිදිලා තියෙන්නේ. එතකොට අපි මෙන්න මේ ආයතන තුන ගැන කතා කරොත් කොයි ආකාරයටද මේ ආයතන තුල මහජනයාට මෙහෙවිය හැක්කේ? මොකක්ද මහජනයාට එයින් තිබෙන බලය? ඔව් දැන් අපි මැතිවරණ ගැන කිව්ව නිසා ඇත්තටම අපි මැතිවරණ තියන තුන 2023 ඒකයි මේ වෙලාවේ මහජන නියෝජිතය නැත්තේ. මේ වෙලාවේ රජයේ තියෙන මූල්‍ය අර්බුදය නිසා අපි පොඩ්ඩක් ඒක නවත්තලා තියෙන වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. මහජනයා නියෝජනය කරමින් මේ ආයතන ඇත්තටම මැතිවරණයකින් තමයි නියෝජනය මේ ආයතන වලට එන්නේ. ඊට අමතරව ප්‍රවේශන් විශාල සංඛ්‍යාවක් තියෙනවා මේ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ගත්තහම. දැන් මහනගර සභාවක්, නගර සභාවක් සහ ප්‍රාදේශීය සභාවක් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරොත් හොඳයි කියලා මම හිතනවා.
නගරාජපතිතුමාට සභාපතිතුමාට තියෙන පූර්ණ බලතල මේ වෙලාවේ සභාවේ කළමනාකරණ කමිටුව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ හැම දෙපාර්තමේන්තුවේම නියෝජනයක් එක්ක මැනේජ්මන්ට් කමිටි එකක් කියන්නේ ඒ වගේ. එතකොට ඉස්සෙල්ලා මහජන නියෝජිතයෝ කළමනාකරණය කර මේ ආයතනයේ මේ වෙලාවේ කළමනාකරණය කරන්නේ නිලධාරී. එතකොට ඒ නිලධාරීන් තමයි මේ ආයතනය වෙනුවෙන් තීරණ ගන්නෙ. එතකොට මේ මම නැවත වරක් කියන්නේ මහජනයන්ට ප්‍රවේශ වෙන්න මාර්ග විශාල සංඛ්‍යාවක් තියෙනවා. කළමනාකරණ කමිටුවට අමතරව මේ වෙලාවේ මම මේ වර්තමානය ගැන කතා කරොත් උපදේශක කමිටු පත් කරගන්න පුළුවන්. එතකොට උපදේශක කමිටු කියන්නේ මහජන නියෝ මහජනයාට ඒ කියන්නේ ප්‍රජාවට පුළුවන් උපදේශක කමිටු වලට පත් වෙන්න. ඒකට නීතියෙන් බලයක් තියෙනවා. එතකොට උපදේශක කමිටු කියන්නේ අපි උදාහරණයක් කිව්වොත් පුස්තකාලනේ කළමනාකරණය කරගන්න ගමේ ඉන්න අපි තරුණියෝ හරි වැඩිහිටියෝ වෙන්නත් පුළුවන්. පොත්පත් හැමෝම කියවනවනේ. ඒ පුස්තකාල කමිටුව පුළුවන්, වැඩිහිටි කමිටු පුළුවන්, කාන්තා කමිටු පුළුවන්. එක එක විෂයන්ට උපදේශක කමිටු පත් කරගන්න පුළුවන්. හැබැයි එකම දේ තියෙන්නේ සාමාන්‍ය පුරවැසියන්ට මේ ආයතනය ගැන අවබෝධයක් නැහැ අනුෂ්ක. එතකොට ඒක නිසා මිනිස්සු හරි ඈතයි මේ ආයතනත් එක්ක. මට හිතන සමහරට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඊට වඩා සමීප සම්බන්ධතාවයක් තියෙනවා. මොකද ලයිසන් එක ගන්න යනවා, යම් යම් කාරණා ග්‍රාම සේවකතුමා හරහා කරන කාරණාවලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියත් ප්‍රාදේශීය සභාවට යන්නේ එක්කෝ ප්ලෑන් එකක් අනුමත කරගන්න, ලයිට් එකක් දාගන්න, ඒ වගේ වැඩවලට විතරයි. ඊට අමතරව අපි ඡන්දය දුන්නෙන් පස්සේ අපි මේ ආයතනයෙන් ඈත් වෙනවා. ඉතින් මේ ආයතනය මම නැවත වරක් කියන්නේ මේක පුරවැසියන් සතු ආයතනයක්. ඒක නිසා ප්‍රවේශ මාර්ග විශේෂයෙන් මේ කමිටු වලින් ඕගොල්ලන්ට පුළුවන්, පුරවැසියන්ට පුළුවන් මේකට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ කමිටු තුලින් ඒගොල්ලෝ ලබා දෙන ප්‍රතිපාදන, ඒ කියන්නේ ඒගොල්ලෝ ලබා දෙන ඒගොල්ලෝ ගෙවන වරිපණම්, ඒගොල්ලෝ ගෙවන බදු මුදල්, ඒගොල්ලෝ ගෙවන ලයිසන් මේ ගාස්තු, ඒවන් ඒ රැස් කරගන්නා මුදලින් යමක් කරනවා නම් ඒක නියාමනය කරන්න මේ මහ පුරවැසියන්ට නැත්තම් මහ ජනතාවට පොදු ජනතාවට පුළුවන්කමක් තියෙනවා. ඇත්තටම දැන් ඇයි මිනිස්සු විදිහට නැත්තම් අපි එතනදී අපිට මහජනයා කියලා හඳුන්වන්න පුළුවන්, පුරවැසියා කියලා හඳුන්වන්න පුළුවන්? මම හිතන්නේ මේ දෙක ඇතුලේ මහජනයා සහ පුරවැසියා කියන වචන දෙක ඇතුලේ තියෙන යම් වෙනස. එතකොට අපි පොඩක් අන්න ඒ වෙනසින් පටන් ගියොත් හොඳයි. අපි මහජනයා කියනකොට අපි දැන් ගත්තොත් නගරයක් හරි ගමක් හරි ඒක හරහා යන සියල්ලෝ මහජනයා. නමුත් එයාලා පුරවරේ ජීවත් වෙන්නේ. පුරවරේ ජීවත් වෙන කෙනාට කියන්න පුළුවන් පුරවැසියා කියලා. එතකොට අර හරහා ගමන් කරන තාවකාලිකව මේ තැන්වලට එන අය සාමාන්‍ය අපි හඳුනන්නේ මහජනතාව කියන. අපි උදාහරණයක් ගත්තොත් පිටකොටුවේ අපි කියන්නේ පුරවැසියෝ ඉන්නවා කියලා. පිටකොටුවේ ඉන්නේ මහජනතාව. ඉතින් ඒක නිසා සරලව ගත්තොත් පුරවැසියා කියන්නේ ඊට වඩා ඒ ගමට අයිති කොට්ටාශයක්. එතකොට මේ ගමට අයිති කොට්ටාශය තමන්ගේ ගම වෙන්න පුළුවන්, නගරය වෙන්න පුළුවන්. ඒක යම් විදිහකින් අපි කියන්නේ භෞතිකව ගොඩනැගීමට වගේම සමාජීය වශයෙන් ගොඩනගා ගන්නටත් කොහොමද අපි මේ පළාත් පාලන ආයතන වලට ඒවා පිළිබඳව අපි දැනුවත්ද? ඒ කියන්නේ පළාත් පාලන ආයතන ඔස්සේ අපිට මේවා ගොඩනගන්න පුළුවන් කියන එක පිළිබඳව සාමාන්‍ය පුරවැසියන් විදිහට අපි කොහොමද ඒ පිළිබඳව අපි දැනුවත්ද? විශේෂයෙන්ම මොකද මේ ග්‍රාමීය මට්ටමේ ප්‍රජාවක් එක්ක අපිට ගනුදෙනු කරන්න සිද්ධ වෙන්නේ? ඔව් අනුෂ්ක, දැන් අපි සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතනිකව ඉස්සෙල්ලාම අපිට මතක් වෙන්නේ කුරුණටික අධින ආයතනයනේ. පළාත් පාලන ආයතනයෙන් අපිට හිතන එකම දේ තමයි අපේ කැලිකසල් ටික බහැර කරලා දෙනවා. එහෙම නැත්නම් අපි ප්ලෑන් එක අනුමත කරලා තියෙනවා, ගයක් හදනවා නම් ඒකේ සැලස්ම අනුමත කරනවා. නැත්නම් විදුලි මාර්ගයේ තියෙන විදුලි බිබුළු ටික දාලා දෙනවා. ඒ වගේ කාර්යයන් කීපයක් විතරයි අපිට ඇස්මානේ තියෙන්නේ, අපිට දැනෙන්නේ. හැබැයි ඇත්තට බැලුවොත් ඔබේ ගමේ තියෙන පාරවල් හදන්න, දැන් මම දන්නවා ඒවා මැසිවිලි ගැටලු ගොඩක් තියෙනවා. ඒ වුණත් ඒ පාරවල් හදන්න, ඒ වගේම පුස්තකාලේ නඩත්තු කරනවා, ආයුර්වේද නඩත්තු කරනවා, සමහර මහානගර සභාවවල ඔය කාය සංවර්ධන මධ්‍යස්ථාන පවා තියෙනවා. එතකොට ඕගොල්ල ගමේ උද්‍යාන ටික, ඒ කියන්නේ ගමේ හරි නගරේ හරි නාගරික උද්‍යාන නඩත්තු කරනවා. මේ ආදී විශාල සේවාවන් සරාශියක් කරනවා. එතකොට ඩෙංගු, ඒ කියන්නේ මේ අපි ගත්තොත් සෞඛ්‍ය සේවාව. එතකොට ඩෙංගු වගේ වසංගත, ඕගොල්ලන්ට මතක ඇති පහුගිය කාලේ කොවිඩ් වගේ වසංගත තත්ත්වයන් වලදී මේ පළාත් පාලන ආයතන මොනතරම් වැඩ ප්‍රමාණයක් කරාද කියලා. ඒ වගේම දැන් තමන්ගේ සමහරලාට ඕගොල්ලෝ දන්නවද දන්නේ යම්
පෞද්ගලික ඉඩම එක මේ අපිරිසිදුව තියෙනවා නම් ඔබ ඕගොල්ලන්ට පුළුවන් ඒකට විරුද්ධව නගර සභාවට ප්‍රාදේශීය සභාවට දැනුවත් කරන්න ඒ වගේ තැනකදී නඩු පවරන්න පවා පුළුවන්. ඉතින් ඒ වගේ විශාල පනතින් විශාල බලතල දීලා තියෙනවා. හුඟක් වෙලාට හැබැයි අපි දැකලා තියෙන ග්‍රාමීය මට්ටමේදී මේ සම්පූර්ණ බලතල ක්‍රියාත්මක වෙන්නේ අනුෂ්ක. ඒකේ ප්‍රධාන හේතුව තමයි මේ ආයතන ස්වයං ආදායම් උත්පාදනය කරගන්න ඕන ආයතන. ඒ කියන්නේ තමන්ම තමන්ගේ ආදායම හම්බ කරගෙන තමයි වියදම් කරන්න ඕනේ. මේ වෙලාවේදී ඇත්තටම මධ්‍යම රජයෙන් එන මුදලුත් අඩුයි. ඊළඟට මිනිස්සු බදු ගෙවීම, ඒ කියන්නේ වරිපණම් බදු එහෙම ගෙවන එකත් පොඩ්ඩක් ඒ කියන්නේ අතපසු වීම එහෙම වෙලා තියෙනවා. එතකොට අපි ඊළඟට මේ බලපත්‍ර ගාස්තු, එතකොට අපි ගත්ත විනෝද බදු, දැන් ඒ වගේ දැන් සමහර පළාත් පාලා තිනෝ මේ දැන් කොළඹ නගර සභාවක විශාල විනෝද බදු රැස් කරන ආයතනය. ඉතින් ඒ වගේ ඊළඟට පාක් කර වාහන මේ ගාස්තු, මේ වාහන පාක් කිරීමේදී එතන ගාස්තු, ඒ වගේ ආදායම් ලබාගෙන තමයි වියදම් කරන්නේ. නමුත් අපි ඇත්තටම බැලුවොත් ප්‍රාදේශීය සභාව ගත්තාම එහෙම ආදායම් රැස් කරන්න තියෙන අවකාශය හුඟක් අඩුයි. උදාහරණයක් ලෙස ඒගොල්ලන්ට වරිපණම් බදු එහෙම ඇත්තම නැහැ. ඇත්තටම සමහර ප්‍රාදේශීය සභාව තියෙනවා වාර්ෂික ඒගොල්ලන්ගේ මේ ආදායම ලක්ෂ 7ක් 8ක් ඒ වගේ ආයතනක් තියෙනවා. ඉතින් අපි ඒ ආදායම් රැස් කරන් දෙන සේවාව සමහරලාට අර අපි අපේක්ෂිත ගුණාත්මක භාවයට ලං වෙන්න අමාරු ඇති. මොකද දැන් ඕගොල්ලෝ තේරෙනවා ඇති මේක හම්බ කරගෙන වියදම් කරන්න ඕන දෙයක් නිසා සමහරලාට අපි දායකත්වය දෙන්නේ නැතුව සේවාව පමණක් ලබා ගන්න හිතුවොත් එහෙම එතනදී ලොකු ඒගොල්ලන්ට ඇත්තටම ගැටලුවක් තියෙනවා. ඒක නිසා තමන් ඒ තමන්ට નિયමිත ගාන ගෙවලා ඒ ගාස්තු ගෙවලා සේවාව ලබා ගන්න පුළුවන් නම් මේ ආර්ථික අර්බුදය අතර එක ටිකක් ගැටු සහගතයි ගුණාත්මක සේවයක් ලබා ගන්න පුළුවන් මේ ආයතන වලින්. හොඳයි, අපි සේවාවන් පිළිබඳව ටිකක් ඉදිරියේදී කතා කරමු. නමුත් දැන් අපි මේ ග්‍රාමීය මට්ටමේ පරිපාලනිකයක් නිසා ගොඩක් වෙලාවට අපි දැන් මේ ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියලා ආයතන දෙකක් තියෙනවා. මේ ආයතන දෙක අතර තියෙන වෙනස හෝ සමානකම මොකක්ද? ඔව්, ඇත්තටම මේ ලංකාවේ තමයි මේ වගේ ඉතාමත්ම සංකීර්ණ පාලන ක්‍රමයක් තියෙන්නේ. දැන් අපි වෙන රටවල් එක බැලුවම වෙන රටවල් වල ග්‍රාමීය මට්ටමේ තියෙන එක පරිපාලන ඒකකයයි. නමුත් ලංකාවේ ඒකක දෙකක් තියෙනවා. ඒකට හේතුව තමයි එකක් මධ්‍යම. දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගත්තොත් ඒකට මධ්‍යම රජයේ ඉඳලා ලැබෙන සේවාවන් ග්‍රාමීය මට්ටමට ගෙන තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙන. උදාහරණයක් ලෙස අපි ගත්තොත් ඒගොල්ලන්ගේ වනිත් අපි මේ කාන්තා කටයුතු කියමුකෝ. එතකොට ඒගොල්ලන් නිලධාරී තුමියක් ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. තරුණ කටයුතුකුත් එතනද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජිතවරයෙක් ඉන්නවා. ඊළඟට දැන් අපි ගන්න බලපත්‍ර මධ්‍යම රජයේ ආදායම එකතු කරන තැන තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. ප්‍රාදේශීය සභාව ගත්තොත් අපි දන්නවා 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මේ පළාත් පාලනය කියන එක විමධ්‍යගත කරා. ඒක පළාතට ඒ බලය ලැබලා දුන්නා. එතකොට ඒ පළාත් සභාව යටතේ තමයි මේ ප්‍රාදේශීය සභාව පිහිටවලා තියෙන්නේ. පළාත් සභාව යටතේ. ඒකදී හුඟක් වෙලාවට ගමේ තියෙන ගමේ පරිපාලනය, ඒ කියන්නේ ගමේ සැලසුම් හදන්න ඕනේ, ගමේ සේවාවන් ලබා දෙන්න ඕනේ, ඒක තනිකර ප්‍රජාවගේ යහ පැවැත්ම වෙනුවෙන් සේවාවන් ලබා දෙන ආයතනය. එතකොට අරකේ ලැබලා දෙන සේවාව අපි යම් යම් විෂයන් මධ්‍යම රජයේ විෂයන් වලට දෙන යම් යම් සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දුන්නට ප්‍රාදේශීය සභාව ගත්තොත් මිනිසුන්ගේ යහ පැවැත්ම වෙනුවෙන් මිනිසුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කරන්න තියෙන ආයතන තමයි ප්‍රාදේශීය සභාව. හොඳයි, එතකොට මේ අපි ග්‍රාම සේවක කියලා අපි හඳුන්වන විශේෂම ගමේ අපි මොකක් හරි වැඩ කටයුත්තක් තිබුණොත් ඔවුන් තමයි මැදිහත් වෙන්නේ, නියෝජිතයන් බවට පත් වෙන්නේ රාජ්‍ය ආයතනත් එක්ක. එතකොට ඒ ඒකකයේ අයිති වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඒ ඒකකයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. හුඟක් වෙලාවට අපි දැකලා තියෙන මේ දෙකොල්ල අතර එතරම්ම සම්බන්ධකුත් නැහැ වගේ. ප්‍රාදේශීය එකම මම සමහර තැන්වල දැකලා තියෙනවා ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එකම මේ ආසන්නේ තියෙනවා. හැබැයි දෙකොල්ල අතර සම්බන්ධය නැහැ. මේ සහසම්බන්ධතාවය ඉතාමත්ම වැදගත්. මම උදාහරණයක් කියන්නම් අනුෂ්ක. දැන් අපි ගත්තොත් ආපදාවක් එනවා, අපි කියන ගං වතුරක් එනවා කියලා. එතකොට මධ්‍යම රජයෙන් මුදල් දෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. හැබැයි බැකෝ යන්ත්‍රද, කම්කරුවද, අනිත් සේවාවන් ඔක්කොම තියෙන ප්‍රාදේශීය සභාවේ. එතකොට අර මුදල් අතන්ට ලැබුණට මිනිස් බලය සහ උපකරණ තියෙන ප්‍රාදේශීය සභාව. එතකොට මේ දෙක අතර සහ සම්බන්ධයක් නැත්නම්
ප්‍රාදේශීය ලේකම්තුමාට උනත් මුදල් පමණක් තිබිලා මේ වැඩේ කරගන්න බෑ. එතකොට අතන දැන් අපි අපි ගත්තොත් මහජන නියෝජිත ඉන්නවා නම් ඒගොල්ලෝනේ ගංගොල ඉන්නේ. එතකොට යාලා පැය 24 මිනක්. එතකොට ග්‍රාම සේවක එන්නේ පහුවෙන්ද වෙන්න පුළුවන්, බදාද වෙන්න පුළුවන්, සිකුරාද වෙන්න පුළුවන්. එතකොට අර මහජන නියෝජිතයා හරි පුරවැසියා හරි එකතු වෙන්නේ අර ගමේ ඉන්න කණ්ඩායමක් ඇටියට. එතකොට යාලට ඇත්තටම ප්‍රාදේශීය ලේකම්තුමා දුරස්තයි, ග්‍රාම සේවකෝ දුරස්තයි. එතකොට මේ පරිපාලනයේ තියෙන අර සංකීර්ණකම නිසා දෙගොල්ල දෙපැත්තකට වැඩ කරනවා. ඇත්තටම අපි ආපදා කළමනාකරණය ගත්තොත් මේක ලෝකේ හැම රටේම තියෙන්නේ පළාත් පාලනයට මළාත් පාලනේ විශයක් හැටියට ලංකාවේ ඇරෙන්න. ඉතින් ඒ වගේ මේ ක්‍රමයේ සංකීර්ණ වෙලා තියෙනවා. මේ යම් යම් තේරුම් අනවබෝධයද කියලා කියන්නත් බෑ. ලංකාවේ හැම වැඩේම සංකීර්ණයි. ඉතින් හැබැයි මේ වගේ වැඩ අපි එකතු වෙලා කරනවා නම් එකක් තමයි අර අපි කියනවා ඒක සම්පත්තික නාස්තිය. සම්පත් නාස්තිය අවම කරගන්න පුළුවන්. දැන් මම කරන වැඩේ ඔයත් කරනවා. එතකොට ඒ වගේ දේවල් අවම කරගන්න පුළුවන්, හොඳ සැලැස්මක් හදාගන්න පුළුවන්. ඉතින් මේ ආයතන දෙක ඇත්තටම එකතු වෙලා වැඩ කරන්න ඕනේ. එතනදී මේ අද අපි දවස හමාර කරන්න කලින් මම අහන්නේ මේ ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා විදියට ඇයි මේ ආයතන තුනක්? ඔව්, අපිට ලංකාව ගත්තොත් අපේ මහනගර සභා 24ක් තියෙනවා. දැන් අලුතෙන් නගර සභා 3ක් මහනගර සභා බවට පත් වෙලා තියෙනවා. කළුතරයි, කෑගල්ල, තිරුකුණාමලිය. ඒ තුනත් මහනගර සභා තත්ත්වයට උසස් වෙලා තියෙනවා. නගර සභා දැන් 41ක් තියෙනවා. ප්‍රාදේශීය සභා 275ක් තියෙනවා. මේ බෙදීම වෙන්නේ අපි කිව්වොත් මහනගර සභා කිව්වොත් ඒකේ තියෙන ආර්ථික කටයුතු සහ ජනතාව ජනගහනය අනුව. එතකොට ඒක වටේ තියෙන තව ඊට වඩා ටිකක් මේ ජනතාවගේ අර අච්චරකාර්ය බහුල නැති ජනතාව අඩු එකක් තමයි නගර සභාව. ගොඩක් වෙලාවට නගර සභාව වටේ තියෙන ප්‍රාදේශීය සභා. එතකොට ග්‍රාමීය මට්ටමේම තියෙන අපි කියන රූරල් කවුන්සිල්ස් කියන ග්‍රාමීය ඒවා තමයි ප්‍රාදේශීය සභා. නමුත් හෝමාගම ප්‍රාදේශීය සභාවක්. හෝමාගම කියන්නේ නගර සභාවක් වශයෙන් උසස් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ කටයුතු සාමාන්‍යයෙන් කරන්න ඕනේ. කොළඹත් තියෙන ප්‍රාදේශීය සභා කීපයක්, සීතාවකපුර ප්‍රාදේශීය සභාවක්. නමුත් බැලුවම සීතාවකපුර නගර සභාවක් වෙන්න ඕනේ. ඒවා ඉතින් ක්‍රමයෙන් දියුණු වේගෙන මේ ක්‍රමයෙන් උසස් කරයි. නමුත් වෙනස තමයි ආර්ථික කටයුතු සහ ජනතාව, ඒ කියන්නේ නාගරික මහනගර සභාව ගත්තොත් සාපේක්ෂව ජනතාව ජීවත් වෙනවා වැඩි. ඉඩම්වල වටිනාකමත් වැඩි. හොඳයි, අපි මදන්නේ ඔබට මේ පරිපාලන ඒකකත් එක්ක ඔබේ ගම නගරය එතනින් එහාට ඔබේ පළාත් මට්ටම, ඒ වගේම ජාතික මට්ටම කියන තලයට ආපුවම පරිපාලන ඒකකයන් වලට ඔබ කොහොමද ඒවට දායක විය යුතුවන්නේ? ඒවට එක දායක වෙන්න, ඒවත් එක සම්බන්ධ වෙන්න, එක පැත්තකින් ඒවාට නියෝජිතයන්පත් කරන්න ඔබට මොකක්ද තියෙන අයිතිය සහ බලය කියන කාරණාව පිළිබඳ අපි කතා කරමින් ඉන්නේ. බොහොම ස්තුතියි හිමන්ත ගුණසේකර මහත්මිය හද වැඩසටහනට සහභාගී වුණාට. අපි ඉදිරි දින තුනේදී මේවා පිළිබඳව තව ටිකක් පුළුල්ව කතා කරමු. බොහොම ස්තුතියි ආනිෂ්ක. හොඳයි, අපි එහෙනම් අද සඳුදා දවසේ මතු මහරෙන් එක්ම යනවා වැඩසටහනේ අධීක්ෂණය සහ සංකල්පය සිංගල සේවා අධ්‍යක්ෂ ඉන්දික ජයරත්නගෙන්. අද තාක්ෂණික දායකත්වය සඳුරුවන් ලියනගේ මම ආනිෂ්ක. හෙට අඟහරුවාදා රැහතට අපි නැවත මුණ ගැහෙමු.